විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් පිපිරීම් වාර්තා වනවා. නමුත් ඒ ගම දෙල්නේ ගම ප්‍රදේශයේදී ගෑස් පිපිරීමක් සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ වූ රීඩ් පෙට්සම අද දින කැඳවීමට අභ්‍යාචනාධිකරණය නියම කළා. ගෑස් ප්‍රගත් තවත් නෞකාවක් අද මෙරටට ළඟා වීමට නියමිතයි. ඒ පිළිබඳව අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකීවන්න මහතා ඊයේ දින ප්‍රකාශ කළේ ගෑස් නියමිත සංයුතිය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව අදාළ ගෑස් තුග ගොඩ බෑමට අවසර ලබා දෙන බවයි. ඊළඟ නැව එනවා. ඒ අනුව ඒ නිලධාරීන් ගිහිලා නියැදි ලබාගෙන කණිත නීතිගත සංස්ථාවෙන් ඒ පරීක්ෂණයට ලක් කරලා පස්සේ තමයි විශේෂයෙන්ම ගෑස් නැවත බාන්න අවසර ලබා දෙන විශේෂ මර් කැප්ටන් කියන ඒකක 14 කුත් ඒ වගේම 70/30 සීමා සංගතිය තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ ගෑස් බාණ්ඩ අනිවාර්යයෙන්ම අවසර ලබා දීමක් සිද්ධ කරන්නේ පාරිභෝග අධිකාරිය විසින්. මේ අතර ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළ කළේ මෙවන් අදහසක්. පුපුරන්න ඉස්සෙල්ලත් අපේ ගෙදර ගෑස් එළිය තියලා තිබුණේ අපි අතුරට බණ්ඩ දාත්තා. ජනතාවටත් කියනවද එළිය ගෑස් එක තියනි කියලා ඔබතුමා? මම හිතන්නේ ඒක තමයි හොඳ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.